PayPal. PayPal කියන්නේ ගොඩක් දෙනෙක් use කරන money transaction කරන්න පුළුවන් platform එකක්. ඉතින් ඒක ගොඩක් දෙනෙක් use කරාට ගොඩක් දෙනෙක් වරදින තැනක් ගැන තමයි අද මේ වීඩියෝ මම අද ඔයගොල්ලෝත් එක්ක කතා කරන්න හදන්නේ. ඉතින් වැඩි කතා බහක් නැතුව අපි යමු වීඩියෝට. Welcome to Info. If you are not an Info YouTube channel, you can see this video. In this video, I will tell you how to use PayPal, PayPal account. PayPal account limit. ඉතින් අන්න ඒකට සොලියුෂන් එකක්. එහෙම නැත්නම් ඒකට කරන්න හොඳ නැති දේවල් ටිකක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලෝත් එක්ක කතා කරන්න හදන්නේ. ඉතින් වීඩියෝට යන්න කලින් ඔයගොල්ලෝ මගේ ඉන්ෆෝ බියුට් channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම තමයි එහා පැත්තේ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එතකොට තමයි ඔයගොල්ලන්ට මම දාන videos ඉක්මනටම ඔයගොල්ලෝ ගාවට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම කියවන ගොඩක් දෙනට වර්ධින තැන් ටිකක් PayPal account එකේ දැන් මම අද කියලා දෙනවා කියලා. ඒකේ මෙහෙමයි. ඉතින් ඒකෙදි ගොඩක් දෙනෙක් කරන පළවෙනි වැරද්ද තමයි mobile phone එකෙන් අපි data දාගෙන PayPal එකට log වෙනවා. Mobile phone එකෙන් කියන්නේ mobile data වලින් අපි PayPal account එකට log වෙනවා. ඉතින් අන්න එතකොට ඔයගලගේ account එක limit වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඇයි ඒ? මොකද ඔයගල data on off කරද්දි සැරින් සැරේ ඔයාලගේ IP එක change වෙනවා. ඒ වගේම තමයි ඔයාලගේ phone එකේ location on වෙලා තිබ්බොත් එතනදී ඔයාලගේ location එක track වෙනවා. මොකද අපි legal with your name, make a hadan. PayPal hadan, a blank card legally natinda, legally valid natinda, up a Philippine dollar the mehadanit, ethanadi, Berila to add a sali avut, ethanadi walagi, location a track villa, Kelima, walagi, PayPal account limit to Nubulong. It was walagi, driving license again, proof fill like, it was all a billing proof fill like, unne hind the ethanadi, up a anavash risk again on nanny. එහෙනම් phone mobile data වලින් ඔයගොල්ලෝ use කරන්න බෑ. අනිත් එක mobile phone එකෙන් ඔයගොල්ලෝ PayPal account හදන්න එපා. මම recommend කරන්නේ නැහැ. මොකද ගොඩක් දෙනෙක් mobile phone එකෙන් හදලා PayPal account එක limit වුණා කියලා මට message දානවා. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. මොකද mobile phone එක mobile data වලින් ඔයගොල්ලෝ ගියා නම් අනිවාර්යයෙන්ම ඒක වෙන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා. අනිත් එක තමයි ඔයගොල්ලෝ ඔයාලගේ machine එකේ එක PayPal account එක limit වුණා කියලා හිතනවා. ඔයාලා laptop එකක් use කරනවා. Laptop එකේ තමයි ඔයාලා PayPal account has the DNA. මේ PayPal account use කරත් ඒකෙදි same browser එකෙන් එතකොට ඔයාලගේ account එක කොහොම හරි limit වුණා. ඊට පස්සේ ඔයගොල්ලෝ ආයි අලුතෙන් account එකක් හදනවා නම් කවදාවත් same browser එකෙන් හදන්න එපා. පුළුවන් නම් machine එක format කරන්න, එහෙම නැත්නම් අලුත් user කෙනෙක් හදා ගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් browser එකේ cache, history, ඊට පස්සේ cookies ඒ හැමදේම delete කරලා ඔයාලට browser එකෙන් ආයි යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට කරන්න ලේසිම දේ තමයි browser uninstall කරලා ආයි install කරගත්තා. එහෙම නැත්නම් වෙන browser එකක් use කරා. ඒකත් එකක්. අනිත් එක තමයි ඔයගොල්ලෝ router එකක් use කරනවා නම් ඔයාලගේ PayPal account එක limit වුණා නම් ඔයාල router එක reset කරගන්න. ඒක ගොඩක්ම eBay වලටත් බලපානවා. eBay කරද්දි දැන් eBay PayPal දෙක එකට නැති හින්දා ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් eBay account එකක් ඔයාලගේ suspend වුණොත් ඔයාලා router එක reset කරන්න ඕනේ. Yeah, the router reset කරලා ඔයගලන්න පුළුවන් අලුතෙන් PayPal account එකක් හදාගන්න. අනිත් එක තමයි ඔයාලා කලින් හදපු PayPal account එකේ email address එක ඔයාලා use කරන්න එපා අලුත් account එකට. එතනදී අලුත්ම විදියට ඔයාලා හදන්න ඔයාලගේ අලුත් account එක. එතනදී ඔයාලා කලින් දීපු එකේ details ඒ කියන්නේ driving license number එක ඊට පස්සේ ඔයාලා ගත්තත් phone number එක ඒ වගේ දේවල් දෙන්න එපා කලින් ඔයාලා use කරලා තියෙන details. අන්න ඒ ටික තමයි ගොඩක් දුරට ඔයාලගේ account limit වෙන්න බලපාන. ඒ වගේම තමයි තව එකක් තියෙනවා. ඔයාලගේ machine එකේ, ඔයාලගේ laptop එක ගත්තොත් ඒකෙත් location කියලා එකක් තියෙනවා. Location එක site panel එකේ. ඒ location කියන එක off කරලා තියන්න. මොකද එහෙම නැත්නම් එතන ඉඳි track වෙන්න හැකියාව දිනවා. මොකද සමහර PCs වල GPS තියෙනවා. ඉතින් ඒ එතනදී බැරි වෙලාවත් track වුණොත් අපරාධය ඔයාලගේ account එක. ඉතින් මම මේ වෙදී අවුරුදු 2 3ක්ම එකම PayPal account එක use කරනවා. මම ඔය කියපු වැරදි ටික කරන්නේ නැති හින්දා. ඉතින් ගොඩක් දෙනෙක් අහුවාම ගොඩක් දෙනෙක්ගෙන් මම අහනවා ඔයා mobile data ද use කරන්නේ. එහෙම නැත්නම් mobile phone එකෙන්ද යන්නේ? ඒ හැමෝම කියපු උත්තරය තමයි mobile data use කරන්නේ mobile phone එකෙන් යන්නේ.
එහෙම නැත්නම් ඔයාලගේ කලින් account එක තිබිලා ඒක limit උනා. ඊට පස්සේ router එක reset කරන්න නැතුව ඔයගොල්ලෝ ආයි account එක හැදුවා. එතනදී දැන් ප්‍රශ්නනේ. ඉතින් ඔය ගොඩක් දේවල් වලින් අපිට ගන්න පුළුවන් දේවල් තමයි දැන් මම ඔයාලට කිව්වේ limit වෙන්න පුළුවන් හේතු ටික. ඉතින් ඒ වගේම තමයි තව එකක්. ඔයාලා කොච්චර හරි විදියට handle කරත් ඔයාලගේ account එකට වැඩි ගාණක් වැටුනොත් අන්න එතනදී පොඩි limitation එකකට ලක් වෙනවා. ඒක permanently නෙමෙයි temporary limit වෙනවා. ඊට පස්සේ ඔයාලට වෙනවා ඔයාලගේ payment proof එකයි ඊට පස්සේ driving license එකේ scan copy එකකුයි ඒගොල්ලන්ට ඉදිරිපත් කරන්න. ඉතින් එතනදී payment proof ඔයාලට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ driving license එකේ ඒ කියන්නේ පිලිපීන් විදියට driving license එක ඔයාලට හදා ගන්න පුළුවන්. මගේ ගැන videos කලින් දාලා තිනවා. ඔයාලට පල්ලෙ description එකනොත් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අන්න ඒ විදියට ඔයාලා වැඩ කරොත් දැන් මම කියපු දේවල් ඔළුවේ තියාගෙන ඔයාලා වැඩ කරොත් ඔයාලට PayPal account එක limit වෙන්නේ නැතුව තියාගන්න හැකියාව තියෙනවා. ඉතින් අන්න ඒ ටික තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හැදුවේ. මොකද ගොඩක් දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි PayPal account එක limit වුණා recover කරගන්න විදියක් නැද්ද? අන්න ඒ වගේ ප්‍රශ්න. ඉතින් ඔයාලගේ limit කරගන්න මේ දේවල් ටික බලපාන හින්දායි මම අද ඔයගොල්ලොත් එක්ක මේ දේවල් කතා කරේ. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ අලුවන්ට දැනගන්න ඕන ෂෙයා කරන්න. ඒ වගේම තමයි තාමත් ඉන්ෆෝබ් YouTube channel එක subscribe කරලා නැත්නම් ආදම subscribe කරන්න. ඒ වගේම තමයි ඔයාලට මේ සම්බන්ධයෙන් මොන හරි අදහස් යෝජනා චෝදනා තියෙනවා නම් පල්ලෙහා දින comment section එකේ comment එකක් දානත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙනවා.